ඔක්තෝබර් 5 වෙනිදා ආරම්භ වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංචිත සියල්ලම සැප්තැම්බර් 28 වෙනිදා වන විට නම් කරලා ඉවර කරන්නට ඕන. ඊට පස්සේ ක්‍රීඩකයෙක් එකතු කරනවා නම් විශේෂයෙන්ම ICC තාක්ෂණික කමිටුවට දාලා අනුමැතිය ගන්නට ඕනේ. එතකොට ඒ ආබාධයට ලක් වෙන ක්‍රීඩකයන් තමයි බොහෝ දුරට 28 න් පස්සේ නම් කරන්නේ ඕනෑම රටක්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් කොහොම හරි 28 වෙනකන් දැනටත් නම් කරලා තියෙන සියලු සංචිත වලට ක්‍රීඩකයන් මාරු කරන්නට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි 28 න් පස්සේ මාරු කරන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විශේෂ අවසර ගන්නට ඕනි. ඉතින් දැන් බොහෝ රටවල් තමන්ගේ කණ්ඩායම් නම් කරලා ඉවරයි. ඉතින් අපි කලින් කතා කරා ශ්‍රී ලංකාව තමයි අවසානයට නම් කරනවා ඇතේ අවසාන මොහොතේදී කණ්ඩායම නම් කරයි කියලා. නමුත් දැන් වාර්තා වෙනවා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වාර්තා කරලා තියෙනවා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට කණ්ඩායමක් යවලා තියෙනවා කියලා 15 දිනකුගෙන් යුතුව ලෝක කුසලානයට. ඉතින් එම සංචිතයට අයත් සමහර ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ඇත්තම සියලුම ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තාමත් තොරතුරු වාර්තාවක් නැහැ. හැබැයි නිල නොවන සංචිතය අපට ඉක්මනින්ම දැනගන්නට පුළුවන්. මෙහි විශේෂ කැපිපෙනෙන සිද්ධිය තමයි දැනට ආබාධයට ලක් වෙලා ආසියානු කුසලානයට නම් කරපු නැති වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර කියන ක්‍රීඩකයන් 3 දෙනා මේ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කරනු ඇති කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔවුන් ශාරීරික යෝග්‍යතාවයේ හොඳ නම් තමයි මෙම සංචිතයට ඇතුළත් වීමට නියමිතව ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන ආබාධ ටිකක් ලොකු වේවා නම්, නැත්නම් ඔක්තෝබර් 5 වෙනිදා වන විට සුවවන්නේ නැසිනම් බොහෝ දුරට මේ ක්‍රීඩකයන් ඉවත් කරයි. හැබැයි ඔක්තෝබර් 5 වෙනිදා වන විට මේ ක්‍රීඩකයන්ගේ ආබාධ සුව වෙලා තිබුණොත් මේ ක්‍රීඩකයන් 3 දෙනාම ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට නියමිතයි කියලා තමයි මේ වන විට මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් 15 දෙනාගේ සංචිතයක් මේ වන විට තියෙන්නේ අමාත්‍යවරයා අතේ. ඔහු අනුමැතිය දෙන්නට ඕනි සංචිතයට. අපි බලමු නිල නොවන සංචිතයක් හරි දැක ගන්නට පුළුවන් වෙයි පුවත්පත් වාර්තා අනුව. ඉතින් මේ ක්‍රීඩකයන් 3 දෙනා නම් අනිවාර්යෙන්ම ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. දුල්ෂාන් මදුශංකත් ආබාධයක ඉන්නේ. අපි බලමු ඔහුවත් නම් කරයිද කියලා. එතකොට නම් කරන කණ්ඩායම අනුව ආසියානු කුසලානයට නම් කරලා ඉන්න ක්‍රීඩකයන්ට සමහරක් ඉවත් වෙන්නට සිද්ධ වෙයි. මොකද 15 දෙනෙක් විතරයි ඉඳ තියෙන්නේ. ඒතොර අපි බලමු ඉවත් වන්නේ කවුද, ඇතුල් වන්නේ කවුද, ආබාධ වලට තව දුරටත් ලක් වෙලා ඉන්නේ කවුද කියන එක අපි බලමු. ඉතින් ඔක්තෝබර් 5 වෙනිදා ලෝක කුසලානය ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා. ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකා සංචිතයක් නම් වෙයි කියලා තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.